මහිතන්නේ හැමෝම අහන්නේඕන ප්‍රශ්නයක් අපිට එක පාරිින්ම විසදන්ඳ පුළුවන්ද කියලා. එතකොට මේකට පලාස්ටකක් කලවන්න බැහැ ඊති වැඩ ගැඹුරුව ප්‍රශ්නය කවරැවිල් කිවොත් මේ පලාස්ට එකක් අල්ලෝල කරන්න පුළුවන් කියල ඔන්න තව බොරුවක් කියන එකක් වෙන්නේ. මේ රට ඉතින් දශපාලි බුරු කියල කියලා 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 අුත් බුරකුත් කියේ නවයි බේම. ඇංකෝකට ගියොත් නෑග ගන්න ගියොත් බැංකවේමන් අද කරන්න මුණ බල්ල දෙන්නේ නෑැ සල්ලි. බලන පසුබි බලනවා මේ අටගේවා ගන්න පුළුවන්ද කියලා බලනවා මීට ගත් ස්සල ගත්ත න අයගේවල තිීනොද කියලා බලනවා ගි විසුම් වලට සාමාන්‍යයෙන් ඒ කතතියන කොන්දේස වල ඉස්්ට කල ති නො ැද කියෙලා බලනවා ඔකෝම බලනවා. විශ්වාසේ ප්‍රශ්නයයක් තියෙන්න්නේ. ති මුූලි ප්‍රශ්නය ඇවිල්ලා විශ්වාසේ ප්‍රශ්නයක්. කාාතෙක්කද ගනු දෙනු කරන්නේ. මේක තමයි තියෙන මේ ආණ්ඩුවට තියනෙන ලොකුම ගැටලුව ප්‍රශ්නයෝක තමයි. කවරුත් මේ ආ්ඩු විශ්වාස කරන්නේ දශය විශ්වාස කරන්නත් නැ ජාතියන්තර විශ්වාස කරන්නෙත් නෑ ඉති මංහිතන්නේ වෙනසක් වුන් හාම මූිකදේ ඇවිල්ල විශ්වාසය ඇති වෙන. ද රට තියන්නේ ර්ථක පැත්තෙන් වැැලුවෝොත් කවදාවත් නැති තැනක තියෙන්නේ බොහෝම අවදානම් තැනක තියෙන්නේ මේක මේම කලකට බැහැග ැවිල්ල තියෙනවා නමුත් ප්‍රශ්නය උග්‍ර වෙලා තියන්නේෙ දස් ධානමෙන් පස්සේ ඒක කියන්න මෝනේ දෙදස් දහනමයට ඉස්සල මේෝකගේ සාගච්ඡාවක් වතිපුල නැ අප හැමෝම එකඟවෙන්න නැහ හැමකක්ම ගැන මක ආර්ථක කියන්න වසයන විද්‍යාව වනේ මේ නේ ඇරදම මේකැ විල්ලා පියෝසයින්සකක් නෙමේ යි එක එක දහසකට වැඩිය තියෙන්න්න පුළුවන් ආර්ථිකය ගැන. නමුත් අපි කල්තා කලේ නැහැ බංකෝොලොත් වෙනවා. විදේශ පේෂණය වන්නේ නැහැ පිටරට ඉන්දර ලාංකිකවේ වන්නේ නෑ ඒ ගලන්ගේ මවබිීමට අ එතකොට ආයෝජනයක් නැහැ. විරැකාව වඩ වෙනවා. බඩ්ඩු මිල අහස සඋසට යනවා. මේ අවු දාස් ධනමටස්ල මේක සාචාවක් පවති වුණද මේෝක සාගචක් පත්ති බරන මේ අර්බුද දෙ දස් දහනමේදී නිර්මාණය වුණා. වැරදි මිනිස්සු වැැරදි ප්‍රතිපත්ති අනුගමනය කරලා අ මෙහෙ වනන් කියන්න අකමැත්තින් කියන්නේ. හිතන්න බැරි මෝඩ වැඩ. හිතන්න බැරි මෝඩ වැඩ. එක දවස්සකින් පොහොරගේන එක නතර කරලා, හ නික හො වල රත්තයක රට වෙනස් කරන්න පුළලක් හ ම කියල වැඩකුත්න මේගේ මෝඩ වැඩ මෝඩ තීරණ ගත්ත හම උන්න රට වෙලාීනටනනි හල් කඩ ැහැකිව ෙදර මට කොල්ලක් හිට මතකයි හ ුමානට දස්ෙකදකො හල්දන්න හල්ල ගේනකොට මහ පරි පල්ලක්ක වාහ අත කරන ල බල හල් හට මට ගි නොද කියල අදර ිතන රත්තරන් හට මැටි නවාගේ වැඩක් හල්වට හැමයිකිවේ. බොහෝම තරුණ මවුෙනනෙක් දන්නවා දරුවෙ කිඉන්නවන. අම්මට ඕනේ මහවකිරි දෙන්න දරුවට. ඇයි හම අම්මටම සුභාවිකව. ඒ දරුවට අවශ්‍ය මවකිරරි දෙදන්න බෑහ. එතකොට ඒ අම්මලාට විශේෂ කිරිපිටිය අවශ්‍යයයේඒ කිරිපිට මේ රටේ නිශ්වාදය කරන්න නෑ ඒති කිරිපිටිය දෙන්න ඕනේ. දිරිියක් ඇවතින එක පැත්තකින් ආදායමන හැකින. බඩ්ඩු මිල අහස උසට බඩුමිල. අහස උසට දැන්කතා කරන්නේ බඩුමිල ගිය අවුරුද්දය අුත් අවරද බඩ මිලායි වුද අුත්තවරද ඩ මිලනෙේ දැන් කතා කරන්නේ ක්තබර් මාසේ. නොබ ස බඩ ි කන කර දක් නොම්බ මාසේ පස කරන ෙම් මාසය බඩුමිල ැෙන සල්ිච්ු හනක ල පෑම තින ොම සරලවකිවෝත් හ බොම සරලවකිවෝත් හරද බඩු බාන්්ඩ තියනවා කිය බඩු බන්ඩ දෙක් තියවා කියල මුලුව ආර්ථකීම. එතකට අපි අච්චු ලතියනවා රුපල් සියක්. බොම සරලවමම කියන්නේ මේම පෙන්න්න හදනවා බොහම සංකීරණ කරලා රසේ පසල්ිච්ච කන තව සිය කච්ු හනවා දැන් බඩ බා්ඩ ගන්න තිබන රුපයල් කියයනෙ. සීත වච්ු ගහවුවන්දේයක් තින බඩ බාඩ ි ස්යන්න මොවාදවෙන්නේ බේට මේ ඩ බාඩ තම දෙකන තියෙන්නේ බඩු මිලි ඉහිලට යනවා මොකද ඉල්ලුම වැඩියේ දෙකට සල්ලි වැඩියන්තිනවා ඉහලට යනවා. ඉතින් එක අඩු කරන්නන මොනවාදවෙන්නේ නිශ්වාදනය වැඩි වන්න ඕනේ දලදේශය නිෂ්පාදනය වැඩිවෙන්න ඕනේ. එතකොට බාන්ඩ ගාන වැඩි වෙනවා. එතකොට බඩ මිල යම්කි ත යන යි මහ බැංකෝ ගැන කගාටුවෙන් කියන්නන්නේ මහ ැංකවස්වාද නත්ව ඇැතිලතියෙ. ේශපාලන අරමුණන්ුවලට මේ ක්‍රියා කරන්නේ මහ බැංකුවට යන්නේෙ ප්‍රධාන කරනු දෙකයි. එකක් ඇවිල්ලා මුූල්‍යිය පද්ධතිය තියවනි මුූලයාආයතන මුූලි පද්ධතිය මූලිය තනේ ස්ථාාවරභාව එක දෙවනක මහ බැංකෝට තියෙන එක ඇවිල්ලා මහබැංකුවෙන් තමයි මිල පාලනය වෙන්න ඕනේ ඉන්ෆලේෂන් අරදේ ඒ උදමන උද්ධමන පාලන වෙන්න ඒක මති මහ බැංකොට ඒ එක මමාබැංක කරන්න ඕන සල්ලි අච්චු ගහන එක නෙම. ඒක කරන්න මහබැන්කු ස්වාදීන වෙන ලක වටේම ලංකාවෙීමේ එක මූලික ප්‍රතිපත්තියක් ලෝක වටේ මේක ස්වාදින වන්නේ මේක ස්වාධන නැති නිසා හබැක්කව අන්ඩුව කොටසක් වෙලා මේක සම්පූරින් මානා ගෙනතිේ. අච්චුගහන නඳදරන්න පුළුවන්න්නේ. ප්‍රශ්නයහන්න ඕනේ අ්ුගහන් නැත්තන්නේ අච්චුගහන් නැත්තං තියන මුදලන්න දෙන්න වෙන්න ඉතුර අච්චුගහන් නැත්තං හරද අපිදන්නවා අයවැයෙන් මුදල් වෙන් කරනවා මේ අයවැය කරලා අයවැය කතාව කරලා. අයවැය චන්දය ඉල්ලලා. හටද මුදල් ඇමිරිතුමක් එමරිකාවේ ගීහල. එමරිකකාාවේ ගිහිල්ලා ආවේ ඊය පෙේදා. ඊ පරේද එමරිකාවෙන් ඇවිල්ලා කියනවා සහනයක් දෙනෝ කියලා. මංහන් දෙෙමකටද අයවැයි අයවැයක් තියන් නෙමකටද. අයවැය තේ රුමමකක්ද. ඇයි අයවැයක් තියන්නේ. මෙහෙම ඇවිිල ප්‍රකාශ කරන්න පුළුවන්න්න මේ අයවැය මාසකට පාලිමිේන්තුවේ වාද විවාද කරලා. අපි එකඟ වෙන නොයකඟ වෙන සාගච්ඡාව තියලා. ගළගේ බහතරේ පාචි ක රල අයවඇත් සම්මත කරලා ඊට පස් ආයවායෙන් පස්සේ ඇබිල්ලා හර කියනවාට ඔියල් පන්දහත් දෙනවාවලු රුපියල් දහක් දෙනවලු කියලත් රුපියල් බිලියන තුන්සීයක් විතර යන වැඩ පිළි වෙලක් ඊ කියනවා. ඒක එක ප්‍රශ්නයක්. ඒක එක ප්‍රශ්නයක්ැ ඒ ප්‍රශ්නය විතරක් නෙමෙයි. අ දැන් දෙදස් දාහනමේදී රට වටේම ගිය. රට වටේ යනකොට කරපු එක වගක්දේ වල්කි වුව එකදක්කැවිල්ලකිවේමෙනනවාද බිල්ලොමැ්වා. එකක් ඇවිල්ල කිව්වා ආපෝ මේ ඉදා පැවතුන ආ්ඩුව බදු ගහනවා කියලා කිව්වා. අට බදු ගහන අපි අවත් බදු අඩු කරනවා කිව්වා. මේක බදු ප්‍රශ්නයක් නෙමයි මූලික සිද්ධාන්තපල ප්‍රශ්නයක් තියන්නේ. මේරටේ ලොක ප්‍රශ්න දෙකක් තියෙන. මැක්‍රෝපුූර්ණාත්්‍යයකේ ප්‍රශ් දෙකක් තියෙන. එකක් ඇවිල්ල අයවැය පරතරයක් තියනවා එක දිගින් දිගට තිබි තිය. අනිත් එක ඇවිල්ලා අපනාෑනයේ ආනායනය පරතරයක් තින විේශයේ තුරට ප්‍රශ්නයක් ගැටලුව ඇතුව පපුල මු මූලි ප්‍රශ් දෙක තමයි තියෙන්නේ. එතු අයවැය පරතරය අඩු කරන්න ඕ නෙදරිරකාලීනම එක අඩු කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඇවිල්ලා ආදායම වැඩි කරන්න ඕන. අනික් එක ඇවිල්ල වියද අඩුරන්න ඕේ නැත නාස්ති අඩු කරන්න ඕනේ දූෂණය අඩු කරන්න ඕනේ එහමතම වියදම අඩු කරන්නන්නේ ඇත ආදාෑමට අපි මොන අද කලේ ආදාෑම වැි කරන්න. ආදායිම මනි්‍ය සාමාන්‍යයෙන් දල දේශය නිෂ්පාධනය ප්‍රතිශ්තය හැටියට. අපි ට බාරගන්න කොට ඒ සට දහක විතර තිබුණේ අප ඒ දහකට එකකු හටවිතර තිබුණු අපඒක වැඩි කලා වැඩි කල සයටට දහතුුණ ඉක්මවා යන්න අදාගෙනාවේ. ප්‍රහටේ චන්දය ගන්න ගහාහමකිවා මේ බදු ගහනවා ආපුගමම බදු අයින් කරන කියලා.ලා රටේ ආදෑම තුනෙන් එකකින් බැටුුණ. ගේ කටහනහන ඔබ ඔ රැකියාවක් කරනවාන්න. ඔබට හම්බුව පටිපත් හම්බුව රපියල් පනස් දහක් මාසකට හම්බුවනක් කල කියීම. එතර ඒ පනස් දහ වෙනුවට ඊලංග මාසේගේ හම තිස්දහක් කම්බූුණහම ගෙදර බිටික ගේවා කනයන්න පුළුවන්ද. කෑම දෙැන්න පුළුවන්ද ළමයි කූල්වෑන්න එකට ගෙන්න පුුවන්. එලෝලු කටහි ල ගන්න පුලුවන්ද කුලිය ගෙවල් කුලිය ගේෙවා ගන්න පුලුවන්. ඒවගේ වැඩක් වුණේ රටටත්. ආදායම තුනෙෙන් එකකින් පහලටවා. රටේ ආදායම. මේ අවබෝධයක් නැතුව කරන්න දේවල් ඉත තමයි පටන්ගත ඊට පස්ස තමයි කොවිද්දකකාේ ඒ කෝවිද්ෙ පස ෙල් හැගුණ ඔකොටම විදක විදෙක කෝවිදක නිසා තමයි මේ අර්බෝදය පශ්න ඇතිල තියන ඒ න ත්ක් හ කොවිද්දක ගුුණනාාද. ලෝක ලංකාව නම කෝවිද්දකට මුහුණදන රටවල්ති හ දෙසියක් ඒකට ඔක්කමලටක් අභියෝගයක් වුණා ඇයි සහරයකෙන් ජයග්‍රහණය කලානය. අපි අන්ති මතන වැටල ති නවා ඉති මේක කෝවිද විටවස හගිල ක්න. අද මූලික මූල්‍යියම යහා ආර්ථික ප්‍රතිපත්ති වැරදි තීරණ අරගෙන තමයි මේතන අපි බැලැති. ඇ සංචිතය අපි රට බාර දෙනකොට දෙදස් දහනමේදී ඩොලර්වලින්කිවොත් බිලියන හතයි දශම හයයි. බිලියන ඒක ඇන්න කෝටිවලින්කිවොත් හද්දාස් හැසීයයි. නොයම්බර් මාසේ මේ රජේ නිල සංක්‍යාලකන වලින් මම කියන්නේ. ිියන තිබන එකයි දශම බද්ුව එකයි තව දිකට කිවත් බිලියනයි කියන දහකට හදදා ශයිසයෙන් කෝටි දහකට බැහලා තිබුණේ. එක ඇවිල්ලා නොයම්බර් මාසේ. ඊට බස්සේ දෙසම්බර් මාසේ හ නිවදනයක් දනවා එක නව තුන හි හිලා තින කියල නත් කෝට තුන්දස හෙ හිල ොද ඒ එකක්ත් ශ්වාස කරන්න බැහැ. අරද මේ ඇවිල්ල මෙතන තියෙන ගැටලුව මේකයි මේක ඇවිල්ලා හරද එකවුන්ටිං වැඩක් නෙමයි. මේක ඇවිල්ල සදහටම කොහෝමද ආර්ථිකය මෙහය කරන්නේ. කවුන්ටලා දන්නවානේ ගේම් ගහන්න ඔය ගේමක්නයක ගහල තියෙන්නේ අප දනුත්තහන් වන්නේ කොහෙන්දුවේ ංචතය වැඩිවෙලා තියන්නේෙ කළ කෝටි ඩොර් කෝටි දාහකදල තුන්දහකට මාස්කෙන්දෙ කොහොමද ගිය කියෙලට. අපි හන ප්‍රශ්නය අපට කියන්න. කියන්න කොහොමද ගිය කියලා. නොම්බර් මාසේ විතරක් විදේශ ප්‍රේශ්ණය හරිද විදේශ ප්‍රේශණය එක ලංකාවේ පිටරට වැඩි කරන ලාංකිකයන් ෙවල්වටේ වන මුදල හරිද අඩුවෙලතිෙනවා ඩොර් මිලියන සීයකට. ගිය අවුද නොම්බර් මාසය ගත්ත හම මිලියන හාරදාස් පන්සීයක් සමෙන් මලියන හාරසය පණක් මේ සීයට එක හාරසයකට කිිට්ටුවෙන් හරිසිට තුන්සය පනහකින් විතර අඩුවෙල තිනවා එක පාරීමම එක පාරිම අඩුවවෙල එකගන එක මාසෙකින්. මාස මේ කඩු ලා තියෙන්නේ. එතකොට මුණ ද පිරන්නේ වැරදි හෝයනවා රදි හෝ කියන අලංකා වැඩි කරන අප අ කාහරි නන්ගේ හරි පිට වැඩ කරන අක්කනන්ගේ පිටරට අනාරක්ෂිකත තැනක වැඩ කරන්නේ ඇයි. එක්ක අම්මතාත් වයිසට ගිහිල් අම්මතා අත්ත බලා ගන්නඕනේ. නැත්තං විවාහ වෙලා දරුවන් දෙන්නේකින්නවා ගෙදර අ දරුවන්ගේ පෝෂණයට ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයට මහන්සි වෙලා මාසකට ලොරල්සි යක් කරි දෙසියක් එෙමනවා. එතකොට ඒ අක්කහරි නංගී අර්ද යා හෝයල බලනවා බැංකෝට වූහම රුපියල් දෙසීයක්හම්බුවවා. අ ඉතින් ො ඩොර් සියයක් එව වනන් රුපය දෙය රුපියල් විසිදාහයි. ඒ විසි දහගෙදරට යවනවා. හැබැයි යා දැනගන්න මනං මේක දෙසිය නෙයි මට දෙසේ පණහක් ලබාගන්න පුලුවන් කියලා. ඇයි විසිදාහක්ගදරයවන්නේ විසි පන්දහක්ගතරයවන්න පුළුවන් කොට. ආණ්ඩුවමන අද කරන්නේ. අක්කයි නංගේක වැරදි හෝයවා ඔයා මොක දෙහෙම කරන්නේ ඔයා වන්න ඕනේ ලංකාව බැංකුවට ලංකාව බැංකුවේ තියන දෙන ගාන ගන්න ඕනේ කිය ඒ අක්ක නංගේක වැරදි හොන. අපි වැරදිහොයන්න ඕනේ ආ්ඩුව එක්ක. ආණ්ඩු එක්ක වැරදිහොන්න ඕනේ. අක්ක නංගේ එක් නෙමයි. මොකද අපි මේක බැලුවෝ ලොජිකලි බැලුවොත් හරද හරියටම ඕන කෙනෙකුට. හරිද ඕනේ හරි ගාන ඕනේ. වෙලද පොල ගා ඕනේ ඇ වෙලද පොල ගාන ලබාගන්න බෑ. වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරපු නිසා තමයි. ප්‍රේශණය පශ්න ඇති වෙලා තියෙන්නේ. හුඟක් පහලට වැටිලති නවා. විදේශ ප්‍රශණය අන්තිමට වෙන්නේ මොනවාද අර කිව්වා වගේ අත්‍යයමාවශ්‍ය දේවල්වත් ගන්න ඩොලර් එකක් නැ මේ කළමනා කරණය කර ගන්න එක ඉක්මාං ක්‍රමයක් නැහ මම කියන්න ඕන නිම් පලාලස්ටර එකක් දාලා මේ කරන්න බෑ ඇ හුඟගක් දේවල් කරන්න තියනවා අත් හුඟක් දවල් තියවා මේ එක කරන්න පළමනිි දේ ඇවිල විශ්වාය ඇති කරන්න ඕනේ හරියට මම කිව්වාගේ. බැංකුවේ නිධාරිී වහම්බුව වෙන්න අරද යනා පුද්ගලයා. ඒ පුද්ගලයට ගමේ තියෙන්නේ මෙයා හොරා මෙයා දූෂිතයා කියලා ඒක නං තියෙන මතේ ගමේ. යා බැංකුවට ගිහාම බැංකුවේ නිර්ධාරි හෝල බලනවනේ බැංකු හෝ බලලා අමයාදාව හොඳට හිනා වෙලා කතා කරයි. හිනාවෙලා කතා කරලා ඔහ අපි බලන්න ෆෝම් එක පුරුවන්න. කියලා යව ගෙදරයවන අයින්වා මාස දෙක තුන ඉන්නවා යාට හම්බුව නෑනෑ විශ්වාස ප්‍රශ්නයක් තියන්නේ. පලවෙනි ප්‍රශ්න තියන්නේ ඕකයි. ඉතින් ලංකාවෙන ජාත්‍යන්තරවල ගණු දෙනු කරන්න ගියත් කවුද ගණු දෙනු කරන්න යන්නේ. කවුද විශ්වාස කරන්න කියට ප්‍රශ්නතියවා. ඉතින් ඒක ඉස්සල ඒ විසඳ ගන්න ඕනේ. මොකද රටවල් ශ්‍රේණි ගත කරනවා. රටවල් ශ්‍රේණි ගත කරනවා. හ රටවල් ශ්‍රේණිගත කරපු හම බැංකව ශේණි කරනවාගේ පුද්ලන් ශ්‍රීණ ගත කනවාන ොරහිතනවා. මෙතුම ාවමිතුමට අපි දුන්නට කමක්නෑ ලක්ස දහැ අපි දන්න මේක ගේබාගන්න පුළුවන්. මෙතුම අපෝ මෙිතුමට ලක්ෂ දහැදන්නේ ලක්ෂ පහයිදන. මෙතුම මූ හොරෙක් මෙයාට සතක්ව දෙන්නේ නෑ ශ්‍රේණි කත කරනවා. රටවල්ු ශ්‍රේණිකතරනවා. එතකොට ලංකාව ශ්‍රේණි කතරනවා ්‍රණික කරපුහම හද මේ කරන විදේශා ඇතන ලංකාවිතරන්නම. ලෝකයේ තියෙන රටවල් සියම ශේණිකත කරනවා. ප්‍රධහන් රටවල් ශ්‍රේණිකතරපු හම කිය ශ්‍රේණිකතගෙනින් පහලට ඇල්ලතින. හයට මේක මේ ක්‍රිකට් මැච්චකගේ මම බැට් කරනවා ක්‍රිකට් මැච්ච අද බැට් කරලා ඉවරවෙලා හවිස්දැට් කියලක් කොම කැගන කාගම්ම අම්පය කියන අවු් කියල කියනවා මෙහෙම. මම කියනවා අම්පයට නැන මවු්නෑ ම ඉන්නවා ඉතින් පලිවනිියම් ඉර ලෙක් ගම්පාග හන. ලෙක් ගම්පායත් කියවා අව් කියල කියනවා.ඇතුර අපි ලෙක් ගම්පායට බනිනවා. අ ඊට පස්ස දැන් දැක් ්‍රිටල තුංගිනිියම් පඇත්තින්නවන තර ඩම්පය කියල තුගිනික් ක න තින්න. ම්පාග හ යා කියනවාරට කියන අව් දැ තුන්දනම අවුට් කියලා තියෙන්නේ. මම ඉන්න අමය දැන් මම අවට් නෑ මම පිතිකරු. වාහිතනුවන්ද බෝර් බෝලදාන කියලමට ගහන්න බොහල බෝලය දන්න අම්පත් තුන්ද අු්දීල තිය වන්න ඕන බඹුවක්ගහගන්න කියලා බෝල ඉන්න පෝලය අතේ තියාගෙන ම ඉන්න බැක්ස්මන් ට ත තමයිවා. Sස්න් ප සමාගම ශේණනිි කතරම ලින් පහල දෑන්න. මෝඩි සමාගම ශ්‍රණිකතකරින්වෙල පහල් දම්මා. ෆිච් සමාගම ශ්‍රෂණි කතකරීම වල ලංකාප පහල දාන්න. අපේ මහ බැංකවේ ප්‍රධනය මන අද කරන්නේ. හැමදාමහිම වාර්තාවකාපම හිනාවනවා. හරිද ඒගොලන් දන්නේ නැහැ මනුව අද වෙන්න අරද කියල ඔයි වගේ කතවල් කියන්නේ. මොුණද මේ ජාත්‍යතර ශේනිකතකිරම් ලංකාවගන තරක් මේ ලක අනිත්‍රට වල්ගත්ම කරවා. මොකක්ද මේ ගොලන් කරන විහි බිහිලුව මොක්ද කියල ම හන්න. ඉතින් මේක කිව්වාගේ අර මූලික ප්‍රශ්නය බිසඳගන්න ඕනේ විශ්වාසය ප්‍රශ්ේ විිසඳගන්න ඕනේ ඒ කලාට පස්සෙත් තහුකක් දේවතිය නොකරන ආදාය අඩු කරගත්තනන්නේ ආදායම වැඩිකරගන වැඩ පිළිවෙලට අන්න ඕේ මක මක්‍රවාර්ථක නත්ත හදාගන්නට බැ. ඊට පස වියද මඩු කරනකින්. මම මේක කියන්නම වෙන ම එතන. මොකද මට මේ මම මේ කොලමින් පිටේ දලා ඒ පෙරේද ගෙදරාව ඒ පෙළලාද ගෙරපපුහම ලොක ඩාර්රි කක්තිබ. රි කල ලල්ප මගේ මට මේ කම්වවෙලාමනයන අද ෝය මගේව ඩරියගේ මට තියන iPhoneෆෝන් එකක් iPhoneෆෝ කේබෙල්ලක තියනවා මට සසුන්ග වන සම්සුන්ගේ කේබල්ල තියෙනවා අරද බැට්‍රියයක තියනවා ඔක්කොම තියනවා එම ඇරල්ල බලවමට මගේ මේක හම්බල තිෙන්නේ බදග විස මුදල් වල මට මේ කම්බල තියනන්නේ. අන ඒකයි තින ප්‍රශ්නය බුදුන්න පුද්ගල ේ වැදගත්. මේක දේශපාලක්යෙක් මේ වගේ දෙයක් කරනවන නිලධාරිගෙනෙක් මේ වගේ දෙයක් කරනවන මේගේ වෙලාවක්. හම දස ද කියවෙන මිනිස්සුන්ගේ මුද ම විපාචරන ඉතින් අපි ආදායම ගෙන කතා කරන වියදම ගැත් කතා කරන්න ඕන. අනවශ්‍ය නාස්තිය නතර කරන්න ඕනේ. අනික් කැවිල්ලා. හොරකම වංචාව. හොරකම වංචාව. හර්ද කොමිස් ගහනවා එකක දේවල් මේක මම කියන්න ඕනේ නෑ මේක රටේ හැමෝම විශ්වාස කරන දෙයක් හර්ද ඕනම ද ගන ත ඒ පෙ ග හිල්ලා. ග ධනි වි කියලෙ එක කසන් කලා අරද මුොකද ඒකෙන් කරන්න ඒකෙන් විදුලි බාලය එල්ජී හරහා ලබාදීම වැඩ පිළිවෙල අපි කෙරවල පිටයේ අපි විදුලි බරාගාර එකට දෙනවා කියී දහම්බුවවෙන්න එකට කියී දහම්බවෙන්නේ ඩොර් මිලියන පන්සිය ඒ එකට හම්ුවන්නේ අර අපි ඔක්කම දෙනවා අනාගතයම දෙනවා ඇයිඉල්ෙන්ජිය එක එකගලන්ගේම ගන්න ඕනේ අනාගතේම දෙදනවා ඒගලන්ට අර ඩොර් මිියන පන්සිට හැබැයි එක මාසකින් එකක් මමාසකින් නොෙම්බර් මාසේ ලංකාවට එන විදේශ ප්‍රේශණය ඩොර් මිලියන තුන් සයපනයි හාර්සයකින් අඩුනාා එකමාසකින් හැබැයි අපි යුගධන විකුණනවා ඩොර් විටීට පන්සේකට මොකදද මේකෙ තේරුම ඉතින් ඒයිමම කිව්වේ විශ්වාසය ප්‍රශ්නය තියනවා ආදායම වැඩි කරන්න ඕනේ වියද මාඩු කරන්න ඕනේ අයගමෙන එක ගැ ඇහවා බොහො ො ප්‍ර්යක් ඇහව යගවෙන එක ගැන මමනං එකඟ නැහැ සුද්ධගේ න අයගෙවනවා ටේ මිනිස්සුට කෙලලා මම නං එකට එකඟටහ ස්සලාම ගැහවේ ගොවි අට මොකද හැදව ොරු ප්‍රශ්නයක් හැදවා රසායනික පෝර කාබනි පෝොරයි කියලා ඒ එක ඇත්තරම හැදුවයි ඒ ඇත්තරම හැදේ ඩොලක තිබුණේ නැහැ පොහොරගෙන්න්න පෝර් බිලගෙවා ගන්න ඉති මොකද්ද කළේ ඉන්ටර්නශල සවරිින් බොන් ස්බ. ජාත්‍යන්තර ස්වෛරියයේ බැඳපු කර ඒක සුද්ධගාතය තියෙන්නේ සුද්ධට ගෙහ්වා ගැහවා ගොවිට ගොවිට ගැහුවවා මුණ අද අපිට වෙන්නේ අපි අපි සිල්ධනට මේකින් බඳනවා. ඇයි. අස්වෙන් අඩ වෙනවා. ඉල්ලුම වැඩි සැපයුම නැහැ. මි අධිල සෙහිලට යනවා සාමාන්‍යය රටේ ජනතාවට පාරිභෝගිකට තමයි පර වැදිල තියෙන්නේ. ඉතින් මුණුවදමිතන කරන්නේ. සුද්ධාව බේරගන්නව වැඩක් කලලා මුොක්ර හේතුවා ඇතියකට ඔය ඩීල්ටආපුවාම ඔය යුගධනව වගේ ඩීල්වල්. එකතුරන මුණවාද මේකින් වෙලා තියෙන්නේ. දැ මේ රජය කරලතියන එක විහිලු වැඩක් ඇැවිල්ලා. ඕනෑම ගණු දෙනුවක ශක්තිමත් වෙලාවට තමයි ගනු දෙුව කරන්න ඕනේ. නිගෝෂේෂන් එක කරන්න ඕනේ ශක්තිමත් වෙලාව තමයි කරන්න ඕනේ. අවුනුදදක්ට උඩදි කරන්න තිබුණ දේ දැන් කරන්න ගිහම පහලට පහලට ඇවිල්ලා. බිත්තිටම අපි හේත්තු කරලා අපි දැන් ගණු දෙනු කරන්න ගිහම ඔය යුගදන්න වී වගේව තමයි පි කරන්න වෙන්නේ. හොරෙන් කවුරුතේක විස්ත්‍රම දන්න මම නෙම මේක කියන්නේ. කැබිණට්ගේ මන්ත්‍රීවරු මේක කියන්නේ මම නෙමෙයි කැමිණ මයි නෙවිපක්ෂේ කැමිනට්ගේ මන්ත්‍රීවරු කියන්නේ මුක්ද්ද මේ කරන්නේ කියලා කැමිනට්ගේ මන්ත්‍රීවරු කියගෙන කියාගෙන න. ඉතින් අපිට මංකිව වූගේ සැස්ම ක්‍රමයක් තිනෙනවා මේ කොහොමද අපි ගොඩ ගන්න කියලා. අපි ශක්තිමත්ව ගණු දෙනුව කරනවා ඒක කිසිම සැකයක් පි නෑහ. තින් සුද්දගෙන ගෙව්ව නැතුුණ හම මේ ඒක ගණු දනුවක්. හරද එතකොට අපි ඒක නිගොශේෂණ එකට කියයනවාේ ගණු දෙනුව. අපි එනවා අපි අට කියනවා. ඒගේ කකොන් දෙේරම ඕන ගු දෙන්නුක පැත්තක් තියෙනවන අන්තිමට ගනදනුවෙන් දෙන්නම දිනන්නේ පැයින යාදින්න ඕනේ අප පිඉදිරන්න ඕනෑ. අපි ඒක සාකච්ඡා කරනවා අපි ඒක සාකචා කරනවා බලවත් ැනක ඉඳල අප ඒ එක සාකච්ච කරනවා. සගච්ච කර අපිරන නැත්තන් යා දන්නවනේ යයටත්ත අවශ්‍යයි කියල අපි මේ නැවිල යන්න ඕනේ නැහැ මම පොඩි පොඩි කතාවක් කියන්නම් මෙතන අද මේ මේ අF කියලා ිල්ලෙක් මවාගෙනෙ ඉන්නවා. දැමයික් කියනක අලුද්දයන්නෙ මේ. ද මේ රටේ දාසේ වතාවක්ද දහත් වතාවක් ද අයF එක එකක ගනු දෙලතින හැමආ්ඩුවක්ම හැමාණ්ඩුවක්ම ගනු දෙනු කරලාතිනවා ඇද ඉතකොට මේක අF්ද ආස අනුසන්වර්ධන බැංකෝද ලෝක බැංකුවද නැත්තං වෙනත් යුරෝපේ බැංකුවක්ද එක ඒක ගනු දෙනු කරන ආතනති නවා. ගනු දෙනුව ප්‍රශ්නයක් නෙමයි තියෙන්නේ ශක්තිමත්ත ගනු දෙනු කරන්න පුළුවන්ද කියලා මං මේ කියන කතාව ඇත කතාවක්. අ මගේ සගයා. වගේම මාතෙක් එක වැඩරපු මුදල් ඇැිතිතු ංඟගල සමරවර පිට රට හිටේ. අද එකකට මම වැඩබල්න මුදල් ලඇමැති. බෝම ප්‍රහරය ඇති වුුණාේ අද බෝම ප්‍රහාරය ඇතිවුණාම කෙලීම ප්‍රශ්නය ඇතිවුුණේ කාට දෙයක ඇතිවනේ සංචාර්ක ්‍යපාරයට ප්‍රශ්න ඇති වුණේ. කෙලීම ඇතුන ප්‍ර්න එක පාරීම සංචාර්කය එකක නතර කලා. ඊටසේ දැන් මේ සංචර්ක ව්‍යාපරිය හෝටල් ගහල තියෙනවා නයර්ගෙන තියනවා වාහනර්ගතියන සංචාර්ක ගෙනියන්න හුඟක් අයට රැකයාාවවල්දීල තිනවා හුගක් වියදන්ති නවා හංගක් වියදන්තියනවා ති මේ ඇවිල්ෙ පරම හම්බුලකව ප්‍රශ්නයක් තියනවා දැන් මේ ැක්කෝලින් කර නයගවනගකිව වන්න ආදායමේ බිදුවට ගිහිල් කියල හඟක් ඇවිල්ල කිවවා ම මේ කල්පනා කර. මං මේ කල්පන කරලා මං බැලුවවා දැන්. අ නය ගත්තහම බැංකවක් වන්න පුළුවන් අයියමික්ක වන්න පුළන් ජාතයන් තරමද පුලුවන් අපි යම්කිසි දෙවලට ගිවිසුම එකඟ වෙලානේ තියෙන්නේ. අර දෙක වුණහම බැංකොට ම බැංකොට හිල්ලා මගේ ගන්න නෑැගන්නවාගේ ම බැංකුව එකක වෙලා තින යමකි දෙවල් කන්න අ ඉතිෑ බැලු මගේ අම්ම ද මේ මේක තියෙන විද ොක්ම කරගන්න බෑනේ මම කල්පනනා කලා දැක් මොකක් අපි ගන්න තීරන මේය කියනගේ වන්න ැහ කියල බැංකවට ම හොල දත්තම ගේ වන්න ආදමැක්නත්ත කොට කියන්න ද මෝනනාද කළේ ම ම තීරණයක් ගත්තා. මම තීරණයක් ගත්තා. මන් තීරණයක් කරගෙන කිව්වා. හරි ඒ අයටි මොටටරීම එකක් දෙනවා. ඒ වෙලාම තීරණයක් ගත්තේ. මද වෙන විදිියක් නැහ වෙන විදියක් නැහ. ඒක දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක මම කළේ වැඩේ ගිහිල්ලා මම අගමැත්තුමයික. කතාල ඊරසේම කැමිට ල්ලට ිහිල්ලා ැිනට න්ල ජාදපතය කතා කරලා ම කිව්වා මේ එන සතියනයක් කරවා ම එත්ත ඒක අනුවත්ත කරගෙන එල්ලියට ඇවිල්ලා මාධ්‍යයට කෙලින්ම කිව්. ඒ මට ෝම එකක් වා මට ොනව දන පෑ විසි අතර තුලද ජාති අන්තර මූල්ලි අරමුදල කතා. කතා කරල කිව්වාවා මෙහෙමක් කරලා තියනවා අනේ ඒ අපට දැනුද නැත කියලා මංකවයි මොක්ත්තින ප්‍රශ්න නැනතින් අපිට තිීනවාන ගනු දෙෙන්නුව ීනවට ම හෝ ගු දෙනව තියෙනවා ම දන්න ගනු දෙෙන්නව තිනවා කියලා අරද ම ෝ ගිව සමක්තිනවා ගනු දෙෙන්නුවක් තියවා අපට එක තෙරෙනවා අඩ මංකිව්වා හදිස්සි්‍යයක් වුණ හම හදිස්සි තීරණ ගන්න තිීනවා. යක් උුණහම මේක හදිස්්‍යයක් වෙලා තියන්නේ. ඕගල මට කියන්න ලෝක රටබල් දෙසයකින් එක රටකවත් පසුග අවුරුදු දෙකේ මේකගේ ෝබ්‍රායයක් කල්ල වෙලා න. ඕගල මට කියන්න මිචර ගලන්ටකිකව. ඕගල ට කියන්නේ මේකත් තියඕොන. මේක හදිස්්‍යයක් ලෝකකම තැන වෙලා නැහැ. ඒ නිසා මම ගත්ත තීරණය මම ගත් රටවෙනුවෙන් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් පමණක් නොවෙයි. මක් නොවේ උබ සිරද ධැනව කුත්මගේ ගත්තේ මකද මේ රිතීරණය ත ගත්තනාං අපිට උදවකරණයත් නය දෙනායටත් ඒක දීර්කාලිනම හොඳයි කියන එක. ඉතිම් පොඩේ අපේ වාදවිවාදයක් ගියා අර්ද මොුණව දනේ පෑ විසි අතරට පස්සේ. ඒ අයි ප්‍රකාශයක් නකුත් කලා. මොකද ප්‍රකාශය කිව්වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හරිතීරණය අර්ගෙනතිනවා. හරිතීරණය අර්ගෙනතිීනෙන ගණු දෙෙනුවක් කරන කොට. ද ගනුදෙනුවක් කරනට කෞුදගමක් නෑ. ඒක ඕන පාර්ෂවැක්වවෙන්න පුළුවන්. ශක්තිමත්තාන කෙදල තමයි ගනුදෙන්වා කරන්න ඕන. මේ ආ්ඩුව බිත්තියට හිරවෙලා ඉන්න. දුර්වල තැනකට ඇවිල්ලතියෙන මන්දන්න. ඒයි මේක අර අෞුදකට ඉස්සල මේ අය කලේ නැත්ත කියලා. ඒයිඒඒ ඒක නිසා තමයි අපට කිසිම බලාපොරොත්තුක් නැහැ. මේ අයට මෙතනින් ගලගඩ පුළුවන් වේදකි. ම කිවගේ අද ජාත්‍යන්තර අරමමුදල විසුමක් නෙමේ. ජාත්‍යයන්තර අරමුදල එක්කෝ හෝ ජාත්‍යන්තර නැතුව වනත් හරි ප්‍රතිපත්තියනු ගමනය කරන්න ඕන එක තමයි තියෙන ගැටලුව. තෙවත් මේ ේ බයි ජාත්‍යයන්ත අරමුදල කියලා බිල්ලෙක් මවාගෙන ඒක පිටි වස හැගේෙන්න්නේ යනවා අරද ුණ මුොකද මිතරින් කරන්න හදන්නේ. අපි ඒ බොක්කොම වරදගෙන ඊට පස්සේ අපි හදනව අපිට බල පෑම්ති නවා. සුද්ද අපිට ගහනවා. න්දියන්කාරය අපට ගහනවා චීනා අපිට ගහනවා. ඔයි වගේරි ස්සර එමරිකන් කාරය ගහන ඔයිගේ ඒක කතා හදලදයනේ මේ අනිතරට වල ඒනන් නාගතය හදාගත් නම් අපිට දැම්මකෙන් අපි ගලවෙන්න ඕනේ. ඇම තිස්සේම දාන්න හදන වගකීම වන්නකොය ඇරි වගීම දාන්න. අපි වගකීම ගන්න ඕනේ අපේ නනාගතයට. අපි ගන්න ඕනේ වකිව. පුද්ගලයන් හිිටිට අපි වගකීම ගන්න ඕනේ. මගේ අම්මගේයි තාත්තට අර්ද නිවසක අයිතියවත්ති බුණ නැහැ. කුලියගේක හිටියේ. මම ඉපදුණාම අම්ම ම වර්ගෙනගේ පන්සලට අරගෙනයේ පසලේ පාසලට දාන්න. එතන හින්න මහත්තකි වවා නෑ ලොකු රජේ පාසලක් ළඟතයවා පුළුවන්ද විස්සලතට ගෙනන්න බලන් එතනයට ඇතුලන්න පුළුවන්ද කියලා ම ඒරජ පාසලට ඇතුල වනේ ලංකායි ප්‍රසිද්ධතම කියන්න පුොළ රජේ පාසලක් කියලක කියම්ලාන්. මංගේ ඒ පාසලෙන් පිට වුනේ ඒ පසල ප්‍රධහන ශිෂ්ෂනායක හැියට. පිට වුණේ. මගේ තාත්තගේ නිසානෙමේ මගේ තාත්තගේ ගම ස්කෝලටගේ නම් උතේක මගේ වාසනාව. අවස්ථාව නිසා තමයි මටේ අවස්ථාව ලැබුණේ. ඉතින් මම ඒකයි කියන්නේ මේ අනිත්තායට බැනලා වැඩක් නැහැ. අපේ ජීවිතයටයි. අපේ රට හදන්න අපි වගකීම ගන්න ඕන්නේ. තරුණ තරනේ හුගා කැවිල්ලමට කියනවා අනේ වැඩක් නෑ මේ රට ඉදලවැඩක් නැහැ අපි පිරට ගියොත්තුහොඳදයි මේ දේශ ාලගයට මේක කරන්නත් බැහැ. අද මේක අනාගතයක් නැහැ කියල හුගක් අය කියනවා. පෝට පොලි බැලුවත් කොලඹ විතරක් නෙමයි කොල්ලමෙන් පිට තියන රජේ කාර්යාල වල පස්පෝට් පොලිම බැලුවොත් මේය පිටට යන්න හදනවා අනාගතයක් හොයා ගන්න හදනවා මම ඒ තරුණ තරුණණට කියන්නේ මෙහෙමයි. මට තේරෙන ෝුගලන්ගේ ක කිරීම තේරෙනවා. හැඟීම තේරෙනවා. ඇයි ඒ සමහරාය විශ්වවිද්‍යාලය යන්න ප්‍රවේශය ලබලා මාසකට උඩද අපස උසස් පෙල විභාග ප්‍රතිඵලා. එකක් ලක්ෂ හැට දාහකට වැඩ ලබ තිනවා විශවවිදායට ප්‍රේශ. ි ගන්න ති අරහයි මේ රට අපි විනාසකරලා තියෙන්නේ. විනාසකරල තියන අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා තියනන්නේ. ඉතින් ඒ ක්ෂ තිස් බලගන මි හ දට විශුද්ධා කරත්න යන්න අට මොනව අ අපිරන්න කීපදනෙ රටය අයි සල්ලිතිය පවල්ලොලෑව රටයබයි. අනිත්තා අයට බලාපොරොත්තුවක් නෑ. සමහරය ෘය අධ්‍යාපනයක් ගනි සහරයේ තාක්ෂණක කාර්මයකමක්කර අධ්‍යාපන කරව බෞතරයටට බලාපොරොත්තුවක් නෑ ඉතින් ඒ අය එතැට යන්න ඉ. මේ ඒට මේ ටක තේ නො ගල හැකිීම ේරෙන අදි න හරි කල්ලකට වැඩ කරන්න යන්නුනම් හරි. නමුත් අපි මේ රට ගලවගන්න ඕනේ. ඒක ගලවගන්න අපි ඔක්කම එකතුවෙන්න ඕනේ අපි ඔක්කම එකතුෙන් ඕන මේ රට ගලවගන්න මොකද මේ ඉන්න සම්ප්‍රදායක දේශපාලඥන් මේ රට ගලවගන්න නැහැ. මේ අය ගලවගන්නේ නැහැ. මේ සිිස්ටම් එක ඒ අයටගේ යහපතට වැඩ කරනවා. මේක වැඩ කරනවා අඇගේ යහපතට. එතකොට අපි යෝකට අප හාම අපිවත්ේ සිිස්ටම එකතුළට දාන්න වැෑමක් තියනවා. ඒක කරන්න බෑ අප යොක්කොම එකතුවෙන්න ඕඩෙ. මේ රට ගලවගන්න මට ලොක විශ්වාසයක්ය නීළඟ පරම්පරාව තුළ තමයි අප පරම්පරාවට වැඩිය. මොකද අපි උපදිනකොට ෆෝර්නෙක් තිබුණ නැහැ මගේ අම ුරු දයක් පොලිමක හිටියක් නිවස්සට ෆෝර්ණෙක් ලබාගන්න. මම ඉප දෙන්නකොට රූපවාහහිනයක් තිබුණේ නැහැ පසල් ලැන කාලෙ තමයි රූපවාහිනිය ආවෙේ. අන්තර්ජාලයකන වචනයවත් හල තිබුණ නැහැ. අද අ රවයි පද යන අතර් ාලයක ඉපද තියන්නේ ෆෝන ක්තෙක මට ෆෝන් ක්තක ක් තින ලොකට සබන්ඳයි. අපිට ේ කතන්දර කිය බේරෙන්න්නට බැහැ. අද සිංගපොරට ය න සිංග පුර ද වුණනුව එක බාරි පේනවා මල යාසිය දවන පේන හොක ගට දන පේනවා ජානයේ පේනවා ඇමරිකාව පේනවා රෝපේ න ස්ට ිය ේන න ස න්ත ේනවා. තින් ඒ දරවායි එක පාරිම තටන මේ කෝලම මෙිතනක කරගන්න බැරනම් අප එතට යම ඒකට දැනුමත් වවැඩි. ඒ වගේම ඒක තියෙන අතරේද. ඒ අයට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒ අයට තමයි පරර තමයි මේ රට වෙනස්ගන් ්ලක් අපි වැඩිමහල් පරපුරේ ඉන්න අය එහෙම හිතනාය. අපි ඔක්කම එකතු වෙන්න ඕන. එකතු වෙලා අපිට පුළුවන් මේක වෙනස් කරන්න. අප ඉතින් පිටරට ගියත් කටිකාලෙකට අධ්‍යාපනයට හදැකීමට. අපි ඔක්කොම එකතු වෙලා මේක විෙනස් කරන්නවා. ම ව්වගේ හරිද මේ අපිට ඕනේ හදාගන්නනේ මේකමයි හදාගන්න ඕනේ. මම කියන්නේ හරිද අපේ කොන්දේසිවලට. අපේ කොන්දේසිවලට. අර කවර එවනක් අප කොන්දේශසිවලට මංහිතන කතා කරල් අපි ගන්න ඕනේ. උදව ගන්න ඕනේ. ඉතිං ඒක IF ද මංකිව්ව වගේ ලෝක බැංකුවද, ආසියාතික බැංකුවද. ඉදියාවේ බැංකු අත්ද චීනය බැංකුුවත්ද කියනෙ අදාල නැ. මම ශවාස කරන්නේ එහෙමයි. මකද නයක් එන කොට කොන්දේසිතමගේ අදාල.ඒ අපේ කොන් දේශවට යට කරල ගන්නනේ. ආයෝජනයට අප හම අටේ මටනංකමන්නේ ආයෝජනය කොල පාටද රතුපාටද නිල්පාටද කහ පාට කියලා ආයෝජනය කරනවාන හැබ අපේ කොන්දේශීවලින් තමයි ආයජන කරන්න ඕනේ අපේ රටේ. අ අපිති මේ ගැලවෙන්නනේ මමන බිල්ලන්ගේ. දැන්ම චන්දිල්ලන්නේ යන වෙලාව ගිහිල තව කතක් කිවන්නේ. වන මේMC කියලා මිලනියම් චලෙන්් කෝපරේෂන් අර මුදල්ල කියලා කිව්වා. හර්ද ඊටවස මට ලජායි කියන්න ෘතිය වේ ද සමහරමය ගුරුවරුන් ටිවෂන් ගුරුවරු. අරද රූපවාහිනය ඇවිල්ල ලංකාවේ සිතයම මෙම ඇදලා. අරද රූපවාහිනිය අරද මේ අනුරාධපුර පත්තැන් ඉරක් ගහල කිව්වා ආපෝ කොල්ලමේන්දල අනරාධපුර යනවනං ඇමරිකානු තානාපති කාරයාලට ගිහිල්ල වසකක් ගන්නවෙයි කියලාට විශවාස කරනම බෘතිය වේදී ඉන්නවකගේල් දේශාලකක ත්‍රක් නෙමේ ෘතියවේදී මේ වගේ දේවල් කරයි කියලා මේ MC එකෙන් ලැමිනත් MC එකෙන් සල්ලි දුන්නා මිලියන හාරසි අසුවක් දෙවා කියලා කිව්වා. ලංකාවට නෙමේ රටවල් හතලස් තුනකට දැනටම දීලතියවා හතලිස් තුනකට දීල තිනවා. මුලින් මෝක දුන්නේ දෙදාහ අවුරුද්දේදී. එදා ආණ්ඩුව දෙදස් දෙකේදී ගියMC එකෙන් සල්ලි ඉල්ලන්න. ආඩුව වෙනස් වුන දෙද සහරේදිී MC එක මුදලගැනමම කියන්නේ දෙද සතරදි වෙනස් වුණා මහින්ද රාජ පක්ස මේ රට ජනාතිපති වුණ දෙදස් පහේදී. මංගල සමර වීරව පත් කළ විදේශමති හැටියට මහින්ද රාජ පක්සේ මුණ අද කළේ මංගල සමරවියටට කිව විදශමිතට ගේල මේ පුෂව හම්බුවලා ජෝජ පුෂව හම්බුල ජනාපත මරික්කාව කියන්නමට MC කෝන කියලා ලියවමනකුත් ලිව්වා මහින්ද රාජපක්ෂ වෙනකවරුත්න මේ ලියවමනකුත් ලිවා. ඒ ලියවමන පාර්ලිමෙන්න්ව සභහගත කල තින. ඒ ගත කල තින. අර්ද මොනවාදවෙේන්න ඊට බස්සෙක් මේගලන් හහිල් ඉවරල චන්ද අදදිනන්න අරද මනිසුම රවට්ටලා කියනවා මේක ගත්තොත් රට බෙදනවා. කොරිඩෝවහදනවා කියලා බොරු ප්‍රකාශන්. ඒක ලැබනන. හර් ඒ අපවිියදමට තිබන වැඩි දල තිබනේ පාරවල් වලටයි අප ට්‍රෆික් සිස්ටම් අර්ද ඒ ඒ ඔක්කොම ඉල්ෙක්ට්‍රොනික් විදිට කළමනා කරණය කරගන්න හද. ඒගේ. නිවසක් තියනවනං ගොයිපොලක් තිීයෙනවනං අයිතියක් තියනෙනවනං ඉඩමට එතකොට තියෙනවනේ ඩීඩ් දෙක තියෙනවනේ එතකොට ඒවා ඉලෙක්ට්‍රරොනික් ක්‍රමයට මේ කරගන්න හු දියුණු කරන්න ඔයි වගේ වැඩි පිරිිපිල්වලත අයිතිබුණේ අනිත්්‍යක මම කිව්ෝ වගේ ඒ කොන්දේසි අපි එක්ක කතා කරල්ලා සාකච්ඡා කරල දානේවා ඕනම බැංකෝකට ගියොත් ඕනව ගනුදෙනුවක්කද අපිට ඕන්නඇත්තන් කිය පලා ඕන නැකයා බිල්ලෙක් නවවා ලෙක්ල්ල බොරුවක් කර ලමනවාද කළේ ඒක ඒක ගත්තයෙත්නෑ මිලියන හරිස අසුවක් ගත්ත නෑ. ඇැබයි රටටෙගහිලක රට විකුණන රට විකරුණවා කියලා. බොරු ප්‍රකාශ කලා. බොරු ප්‍රකාශකලලා රටවිකුණවා කියලා ඒක ගත්ත නෑ. රට විකරුණ කතාවට මයි නෝනේ නැහන කද මේ රට විකුණ කතාව. අර්ද මේ 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 මම කතා කල වැඩකුත්නෑ රට විකුණන්න කතාව. ොඹ වරායද හම්බන්තොට වරායද මත්තල ගුවන්තොට පොලද ය ශැංග්‍රරිලා හෝටල ගාලු මෝදරල හදල තියෙන අපේ පසුගිය හමුදාවේ අපිට තිබන ඉඩමද අයිතින් කියලා කියලා වැඩක් නෑමේ බිල්ලෝ මවල මවල බොරු කියලා කියලා තමයි මත්තන්ට ද අපි ඒෝකෙන් ගලවෙන්න ඕනේ ඕක ගැලවෙලා අපිට වාසිදායක විදියට මේ රටේ ජීවත්වන පුරවැසියන්ට වාසිදායක විදිහයට මට මේක කෙලිීම කියන්න පුළුවන්. මමත් ශිෙක් හටන මේ ට ඉගෙනගෙන පිටට ගිහි ගියා. පිටරට ගිහිල්ල ක්‍රීඩකෙ කිනිසා ක්‍රීඩා කලා එංඟල අන්තේ ක්‍රීඩා කළා ලීග්වල. ඊටබස් විශ්ව විද්‍යයාලට ගියා. ඊටබස් ේරාටවල් වලට අපට ඉඩ තිබුණා නමුත්ේ හපි හිටියේ නැහැ. ඇයි අම්මා අපපේ ඔලුව හෝදල තිබුණේ. අම්මාක ව්වා කොහේ ගියත් කමන්න ඉගෙන ගන්න න අධදැකීමක් ලබන්න මේ රට එපදුනාාන මේ රට ඇවිල වැඩ කරන්න ඕොන කියලා. ඉ. අපිට කියන්න හදනවද කෞ්ද දේශප්‍රේමි කියලා. අපේ පක්ෂය ඉන්නවද දවිත්ත පුරවැසියන්න ඉන්නවද. අපේ පක්ෂය අපිට අඩ පුළුවන්ද අයවැෑ කතාවක් ඉවරුණට පස්සේ වීසැකක් නැතුව පිටරටකට අපිට යන්න බැහැ. අපිට පිරටයනුනත් ගිහි පොලික ඉල්ල නාපති කාරයලක වීසකක් කර යන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඇයි අපි මේ රටේ පුරවැසියෝ අපි වැඩ කරන්නේ මේ රටේ අනාගතය සඳහි වැඩරන්නේ. ඒ කතාවහදල තියෙන්නේෙ කොමද කතාාවහදල තියන සම්පූර්ණය වෙනවිදිකට දේශප ප්‍රේමීියෝ කෞුද කියලා. කතතාාවහද තියන දවිත්තපපුර වැැසිෝ නිත්‍රත් වල් වල පුරවැැසි ාව යන මනිස ේට තීන ගන්නන්නේ මේකට විසි වන සංචෝධනයට අත ඉස්වා. එකක්සි පනහ තිල ස්ව පාලිමේන්තුවේ. ම මරට පපුරවැස්සිෙන්ට කියන්නේ ඒ යිස්සව බලන්න කෞදම අතු යිස්පු එකසි පනහා. මේ අයට ඊන ගතව ගල ඇත්තනම චන්ද දෙන්නේ අනද මේයට මේකසිේ පනාට විසි වන සංචෝදධනයට අත උස්සල. ත් පුරුවවැසට මේ අයිති පසිකම දෙෙන් ඕන කියලා ම පුද්ගලන්ට විරුද් නහැ පුරවැසි භාාව අතහරලේ නොන්න එන්න. ඒ ඒ ගැටලුවක් නෑ තිේරනයද ඒ ලාංකින්ටට විර පිටරට වැඩ කරන්න ලාංකිකට විරුද්ත් නහ ඒ ගලන්ගේ පුද්ගලික තිීර අරංගගේ ලති න එකකක් හොදයි. හැබැයි මේරට පාලනය කරන්න මේරටේ ජීවත්ව වෙන්න ඕනේ. අර්ද මේරටේ ජීවත්ව න කුසිියට යනකොට අරද ගෑස් බෝම්බේ වදීද නැද් කියලා. මටත් හිතනවා අපේ ගෙදර කුස්යට යනොට. ම ඒමගේ බිරිද හවා ගැස්සක ත්වමො කද කියලා අදයවා ගැස්ක අන්ති මයි කියෙකක් ගැස් නහැ කියල කිවවා දරේක මට කිව තන නක ම ත ර නවා මංව ප්‍රේසන් වන්න අපි න්න පරන ගැස්සක අඩු ගැසකද කියලා රට ජීවත්වන නිසා නත්ත ඔය ප්‍රශ්ය ඔය ප්‍රශ්නිට න නහැ කඩ දරුවක් කන්නන අම්ම කෙනෙක් කිරි පිලිටිකහයනවා. අ ඒ අම මේ රටේ ජීවත්වෙන නිසා. අපිට හැඟීමක් තියෙන් ඒ අම්මට. අපිට මේ හැඟී මෙන්නේ අපි මේ රටේ ජීවත් වෙලා අපිට ඒක නමහන දෙන්න තිීන. අපි මූණ දෙන්න පයින්නේ ප්‍රශ්න වට අනිතරයතුරක් නෑේ ඒ හැගීමම තියන සංවේධීභාවය තියන ජනතාව එක් ඒ මිනිස්සන්ට විතරා ඒකයි ම කියන්නේ විසිවන්නේ සංචෝදෙන්ට අත්ුපාය ගැන මට ප්‍රශ්නයක් ම කිව්වගේ ආර්ථික අර්බෝදය දීර කාලනයි කෙටිකාලන ප්‍රශ්නයක් තියවවා. දීර්රකාලීනව අපේක් ඇවිල්ලා අයවැයි පරතර අඩුකරගන්නක. අපි රට භාරගන්න කොට ඒ වෙලාවේදී. ලදශය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට අයය පරිස්තරය හතාඉන්දලා පහමාරට ඇවිල්ල තිබුණේ. අභි පහමාරෙන තුනහමාරට ගන්න තම වැඩරගෙනක් වැඩකරගෙනගේ. ඉනිසා සතම ආදාමත් වැඩි කළේ පරතරය අඩුකරගෙන අඩුරගෙන ගිය. ඊට පස්සේ අවාසනාවකට අවාසනාවකටන බල්ලය බලය අවශ්‍ය මිනිස්සු කරන වැඩ මුණද කළේ කුමන්තරණයක් ඇති කලා. වි්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ඇති කළේ වි්‍යස්ථදාය කුමන්තරන ඇති කරලා ආණ්ඩුව පෙරලේක්. ලිත හොතරයක්ක් නෑ රන්න බැ විවස්ථාවනවා. කරන්න බෑ කරන්න බැරි වැඩක් කළේ. වාසනාවකට අධිකරණය කෙලිින් හිට ගත්තා. අධිකරණෙ කෙලින් හිටගෙන පැදව.මි ාල්ලිමිතතුට ිහිල පැරදව. ඒවෙලාතමයි පලිතුට ල පරදව මයි ය පුටුවලින් ගහලා පොත් අපි දිහා විසි කරලලා මිරිස්කුඩු දාලා ඒ ප්‍රශ්න ඇති වනේ. අද. ඒ එකක් දෙවනයක මොන දන ඊළංඟගවුරුද්දේදී පාස්කු ඉරදිෙන බෝම්බ ප්‍රහාරය. ීත දෙසිය හැත්තෑාවක් නැති කලා දෙසිය හැත්තෑාවක් ජීවිත නැති කලාා. අර්ද මම ඇහුව ප්‍රසිද්දේමක ම ඇහු අවුද කහමමාරක ුඩද. අර්ද ම ඇහ කවද කවද ඕක මහ මොලොකාරය කියලා. ම මේ කහපුහම මසිිය ියකට ව මගේ වගේ හන් ෝන කියලා ම ටකට ග හකො මහමොලකාර මකම එකක් පහැදිලිව තේරුම්ගන්න ම වික්ෂය මන්ත්‍රී. අර්ද ඒ ඒකාරය නමේ මගේ කාරය. මගේ කාරය ප්‍රශ්නයහනයක. උත්තරේහනය ෝගලගේ කාරය. ත්රේ හෝන එක ඉතින් ඔය ප්‍රශ්න ලොකු ප්‍රශ්ණ දෙක තුළින් තමයි අප ආේ දෙදස් දාටේ දස් දාහනේදී නැත්තං ඒ අයවැය පරත තවත් අප අඩුරගන්න ඇති. ඉරවස්සේ කිව්ව වගේ විදේශ විනීමය පරතරයක් තිබුණ එත්තකොට ඒ අඩුකරන්න පුලන් එකම විදිහ ඇවිල්ල අපනායනයේ වැඩි කරන්න ඕන. දෙදාහේදී දෙදහ වසරේ දී. අපනායනය දළ දේශය නිෂ්පාධනය ප්‍රතිශතයක්හැටියට සියයට තිහයි. දෙදස් විස්සේ අපනායන දළදේශය නිශ්වාාදන පතිශතයක් හැටියට සියයට දාහතරයි. සියට දාහතරයි. ති මොනවාද වෙලා තියෙන්නේ ක්‍රමානුකූලව අපනයනය හද අප අඩවෙල අඩුවෙලා අඩුුවවෙල අඩුවෙලා ගිහිල්ලතියනවා. එතකොට නයගන්නේ කිය නෙමයි ප්‍රශ්නය තියෙන්නේ ඇරද මමත් නායකරති යෙන පුද්ගලයක් හද. ඉඩමහම්බුණ දෙමවපියන්ගෙන් ගේ හදන්න මම නායගත්තා. නාය අරගෙන තමයිගේ හැදුවේ. නායගණන්ඩක ප්‍රශ්නයක් නෑ නය ගෙවල ඉරවසගේ අපි අයිති කර ගන්න. එකඒ ගැටලුවන් නෑ. රට නායගත්තත් කමන්න හැ මොකොටදයක පාවිච්චි කරන්න කියල. ප්‍රශ්න තියෙන්නේ. නය ගත්තහම එක ධාන්නඕනේ ආදායමක් ඉපේන තැනට දාන්න ඕනේ. අප නායනයට දාාන්න්න තිබුණේ. කුඩා හ මධ්‍ය පරිමාණේ ව්‍යාපාරිකය ගොඩගන්න ධන්න තිබුණේ. පුහුණු කරන්න. දොලට හලුර අධ්‍යාපනයට ඒ වගේ ක්මනට ප්‍රතිලාබ ලබන්න පුුවන් තැති නවටන නායධාන්තිමනේ. ඒවාවලට දැම්මේ නැහැ. වනේවාවට දැම්ම. වනේවට දැම්ම. මේ රටේ ඉන්න නායකයෝ අපි මේන රටේනායක වනහම. රටේනායක වඋනහම තමුන්ගේ ගම ගැන විරක් හිදල හරින්නන්නේ නැහ. ඒක හම්බන්තොට වන්න පුලුව පොන් ර ෙන්න්න පුළුවන් ඊලග නායක තවතන වත් යාට යා ග ගැන විතරක් හිත ැ. <coughs> අපිට දැන් ඕනේ මේ රටේ නායකයෝ. මුළු රටම ගැන හිතන නායකයි අපිට දැන් ඕනය. ඉති මොන අද කළේ ගිහිල්ල අපි සුදුවලින් හදනවා හැම තැනම. ඒවලින් ආදායමෙන්න්නේ නැහැ නයං හැදුවත් විශේෂයෙන් ආදායමෙන්නේ නැ. එත්තකොට තමයි රට ඒ තැනටඒ ප්‍රශ්නයට එන්නේ. හරද. මුළු ජාතිය ගැනම. ශ්‍රීලංකන් ජාතිය ගැනම හිතන්න පුළන්. මුළු රටම ගැන හිතන්න පුුවන්. නායකය තමයි අපිට අවශ්‍ය. එතුවට ඒඒ තීරණ ගන්නකොට. ඒආයෝජනයෙන් හෝ නයන් තීරණය ගන්නකොට ප්‍රතිලාභය මැනලා. හර තමයි තීරණ ගන්න රටවායයක් තිීරනවත් අපිට මෙනාෑ ගේෙවාගන්න පුළුවන්ද කියන එක. ඒවාසය තීනවාද කියලා තමයි ඒ තීරණ ගන්නේ. දැන් මේපුක්කෝ අපි කතා කලි ඉතිහාසය අපිෙන් ගැලවෙන්න ඕනේ. එකන් ගැලවෙන්නනම් දේශපාලන ක්නයට විතරක් එකක කරන්න බෑ රටේ ජනතාව මේක අවබෝධ කරගෙන. හරියට තීරණ ගත්තොත්. හරියට තීරණ ගත්තොත්. මංහිතන්නේ ඊරංග වටේදී. අපි අප රට තව තැනකට ගන්න පුළුවන් ඉහල තනකට ගන්න. පෝඩක්වත් බලපෑ වෙනහැ. අද පෝත්් සිටියක ඇවිල්ලා මතකතියාගන්න නෝනේ ඇවි කෙටි කාලින ආයෝජනයක් නෙමයි. පෝත්් සිටේක ඇවිල්ල දීද්‍ර කාලන අයෝජනක් ඕකේ ප්‍රතිඵල ලබාගන්න අවුරුදු පහලවක් විස්සක්යයි ඕකේ ප්‍රතිපඵලය ලබාගන්න ඒ මේ අවුරදු දෙකින් තුනෙ ප්‍රතිඵලයන එකක් නෙමයි ඒක ඒක පලමෙන් අපි පහැදිලි වෙන්න ඕනනි හට ඒ ඒ එන්නෙ ක හුගත්දේවල් තිීනවා කරන්න. ේ යක ඉස්ලාම හදාගන්නේ පැයින ඉසල පස්ික දාගන්න පැයින ඊට පස්සේ ගොඩනගේ ලික දාගන්න ඕනෙනේ ඉරවසේ නීතිමය පද්ධති හදන්නේ පයිනේ. අරද ඊට පස්සේ විශ්වාසය උඩ තමයි රටට ඒ ආයජන ගලාගෙන නෙහමෙක්නෑ ඇයි අපි නතර කල ඕ නතර කලා වුද ගියා නතරකාණ හේතුවක් තිබුණාද හේතුවත්න. ප්‍රධානය හේතුව ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති තුළ තිබුණේ රජය. රජය අපේ ඉඩං දේපල. ිකුණන්නේ නැහැ කියෙක රජය එතකො රජය දෙනවන එක බද්ධට දෙන්නේ කියන එක. ඉති මේ පෝච් සිටියයක දන් අලුත්දමක්ම ආදාගර අඩ එතකොට ඒ විශාල ප්‍රමාඩයක් දීලතිබුණ. අද පිටරැටියන්ට චීන ජාතිකයන්ට අදීලති මුණ ඉති අපි නඒ අපාත් නවත ඒක්ලක කතා කරන්න ඕනික තිසාගච්චාාවටගේ සහදත්වයෙන් ප්‍රශ්න විශණ කත්තා අප. අපේ චීනයක කිසිමවාරයක්ක් නෑහ දේ පශ්න විසගත් කතා කල්ල කිව ඒ එක අපේ හේනංක බදු ක්‍රමටි එකක හරෝම කියල කි්වා මොකද එතකොට නීතිමයව අයිතිය එන්නේ ලංකාවට ඒක අඒතර තිබන ප්‍රමාදය නැත්තං වෙන ප්‍රමාදයක් නැහැ. අපේ අලුතෙන් හිතන්න ඕනේ. පරටක් විදියට මේ රට ඉස්සරහට අපි ගන්නවන. මම කිව්ව වගේ දීර්කාලීන මධ්‍යමකාලීන කෙටිකාල් නැතිනවා. දීර්්‍රකාලිනවා සිිස්ටමික් චේෙන්ජක් පදධතිය වෙනස් කිරීමේ වැඩ පිළිවෙලකට යන්න ඕනේ. පද්ධතියම වෙනස් කරන්න ඕනේ. දීර්යකානව. ඒක තමයි මම කිව්වේ ඒකට පර්මාදර්ශතින මූලධර්ම තියනවා ඒ මූලධර්ම අපි ජනතාව කැටියට මූල ධර්ම පිළිගෙන හැමෝම සමානයි කියෙන මූලධර්මය පිළිගන්න මඕනේ. එතුර අප පිළිගන්න ඕනේ නීතිය ආධිපත්තිය පිළිගන්න ඕනේ. හැමෝටම නීතිය එකහා සාමානම ක්‍රියාත්ක නම්. සමාජ සාධාරණත්වේ. ලධර්මය අපි පිළිගන්නම ඕන සමාජ සාධාරණත්වේ මූල ධර්මය පිළිගන්න ඕනේ. හරද එ සමාජ සාධාරනත්වය පූල ධර්මය කියල කියන්නේ මඟක පොට විසර කළොත් දැන් සමග ජන බලවේගය ඇවිල්ල අපි අලුත් පක්ෂයක්. පරණ පක්ෂවලින් අප දේශපාලක්න ඉන්නවා අලුත්තඇ තින්නවා නමුත් අපිට තියන්නේ අලුත් ගමනක් අපිට තියෙන්නේ. එතකොට දූෂණයට මේක තැනක් නැ. දූෂණයට තැක් නෑ දූෂිතයන් අපෙන් කරුණවා කරලා ඉල්ලන්නවත් එපා නාමයෝජනා ඉල්ලන්නවත් එපා. අපි මේ යන්න අලුත් ගමනක් අපි යන්නේ සමගි ජන බලවේගේ හැටියට. අනිකෙක ඇවිල්ල මේ රට හුඟ කාලයකටම අද මිනිස්ු බලාපොරොත්තු වෙලා තියෙන්නේ එක පුද්ගලයෙක්ට මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා. තිෙනන්නේද නිකන් දෙයියෝ වගේ පුද්ගලය ඇදිහ බල්ලා මේ මිනිහ නිකන් දෙ එක්කගේ මේ මිනිහ විල්ල වෙනස් කරයි කියලා. සමහරාව පරණ දේශපාල පක්ෂවලිින් ආවා. නමුත් ඊට පසකිවා න දේශ ාල පි ක්නට දු න්න න කවද දේපාල ක න අලුත් මනකට දුන්න ත් අලුත් මූන කරන දැන්දී ය අ අලු ූනකට දී තිය ඉතින් ප්‍රපාල අරු ගැන්න ාකින්න ඕනෙත් නැහැ. අ ඉතින් ඉතිං මේකෙ අපි ජනතාවක් හැටියට හර කිව්වාගේ ඒ මූල ධර්මටික අප වටහගෙන මූලධර්මටිකි පිළිපදින්න ඕනෙ. එතකොට සාධාර්ණත්වය මුල ධර්මි දිහා බලපුහාම ඒකට හැමෝටම අවස්ථාවත් ඒ වගේම ඒක ඉස්සරහට ගෙනියන්න කුසලතාවයටත් ඉඩ තියන්න ඕනේ. ඉතිං ඒ ඇවිල්ල පද්ධතිය වෙනස් කිරීම. එතකොට දූෂණයට ඒ රාමෝතුළ තැනක් නෑ. දූෂණයට තිත තියන්නම ඕනේ සමාරයකර අප එක කරන්න බෑ ඕක යිරන් කතාගල්ලත් වැඩක් නෑ බලන්න කොචරට කොච්චර බැහල ේනවාද කියලා ම කියනෙ කරන්න පුළුවන් කිය. ම කිය කරන්න පුලුවන් කියලා ම එක උදහරයක් දෙන්න. මම කියන එක හන්න අකමැතිවෙන්න පුළුවන්. අර්දැන් පාලිමේන්තුවේ ැහැගැයිවන අපේ අන්ඩුව කාලයද අපි අධිකරණයක් දාලා ඉක්මට මේ දෂණය කරන්න කියපු අඇේ. එතන්ට ගැනල්ල අරද හිරකරන්න හැදවා කියලා දේශපාලනි කරණය කරන්න හැදුව කියල අධිකරන ඔය කතක් කිවන ය පෙේද ඔය දැංගඉන්න පාලිමේන්තුවේ ඇමතිර ය ඇමතිවර හුගක්කායට විරද්ව න තිබුණ. නු දැම මේ ද පරිති පර්ත්මේතුව දැන් නඩු අස්කරගෙනත් කරන යෑන ඇබයි එකගලකිව නෑන මේක කළේ අර්දයි ඉස්සලා ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාවලිය තමයි ප්‍රධාන උසාාවයක් ගැනලා විශේෂ උසාාවයක් ගෙන්ලා මේගලොම හිරකරන්න හැදුව කක. මම ප්‍රසිද්ධිය කියනවා අපි නිවිපක්ෂයේ ආ්ඩුව එන මේ විපක්ෂ ඉඳල මම කියනවා. විශේෂ අධිකරණයක් තියෙන් ඕනේ. මේ විශේෂ අධි කරනයක් තිය න හතුක්තිවා. ලංකාවේ සාමාන්‍යයේ තිීනවන්න නඩුවක් තියනොවන. ඉඩමක් ගැන නඩුවක් තියනොන. ලැජ්ජයි මේක කියන්න සමහර ඇවිල්ල මට කිය නේ නඩුව දැ අවරුදු විශක් යනවා ක කියල තාම විසිඳමක් නැහැකිර. සමාරය අුරුත්තියක් තිස්වහත් කියල තියනවා. විසඳුමක් නෑ කල් යන කල්ල යනවා දින දෙෙනවා දින දෙෙනවා කියල. සාමානයේ නඩුවක්. ඕනමදයක් ගැන ම පුදම අවරත්තුනක ටිස්්‍ර නකක් විසිදල තියන සමය අඩුවක්. ඇ දීර්ග කාලයක් යනවා අර් හිත මේක ම ට ක්‍රම ේ ක ෙනැක්ක. නවත් මම කියනවා කියනන දූෂණය විවර කරන්න බැෑ කියල ඉවරන්න පුළුව මේ රටේ දෂණය අරි දැන්ක යනනි විපක්ෂේද ගෙන විශේෂ අධිකරණයක් දානවා විශේෂ අධිකරණයක් දානවා පාල්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විරුද්ධව පලාාත් සභ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ප්‍රාදේශය සභා නග්‍ර සභ මන්ත්‍රීවරයකුට විරුද්ධව ආවොච්චෝදනාවක් ආවොච්චෝදනාවක් අ විශේෂ අධිකරණයකට මේ ඔක්කම ලබ යොමු කරමු. කරලා අධිකරණය ස්වාධීන තීරණය කරපුදෙන් ඒ අය වර්ධක් කරලා තියන වද නැද්ද වර්දක් කරලා තියනවනන් ඒ යට හම දඩුවන් දෙන්න. නැත්තං අපි මොනවද පාලිමේන්තු මන්ත්‍රියවරු අපි දන්නවා අපි මොනවර්ද කළත් අපිට අධිකරණයෙන් ඒ දිගට ඇදගෙන 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 ගේල්ලා වද විශ්පහ ඇදගෙන න්න ො එකොට. අප දේශපාලන දිියත් අවසං වෙලා මේ පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තුවට දවුරුදුන්න දිවුරුන්දුන්න මේ පාර්ලිමේන්තුවට අධිකරණයෙන් මිනිමරුක් කියපු පුද්ගලෙකුට මේ පාර්ලිමේන්තු දියුරුදුන්නා රට වැටිලතියන තැන ම ීට වැඩි කියන්න ඕනිද ඉති ඒකයි මම කි්ේ මේක දේශපාලන මේ මම කියන්නේ මම කියන්නේ විශේෂ අධිකරය ඇත්තියෙමු. ඒශ ාල්ඥයන් වර්දක් කලොත් අවුරුදු තිහකට අදගෙනයන්න දෙන්නේ නෑ. ඒක විදේශ විශේෂ අධිකරණය හර ඒක එත්තට යොමු කරලා. අධිකරණය ස්වාධීනත්ව දීලා අධිකරණය තිීරනකර මොකද ම වර්දක් කරලා නැත්තන් එක මටත්ව දයි.ඇයි ම එක පාරිම එකකෙ මදනවා මිදෙල එතු ලෝකම දදානවා මමක චෝදනාවක් විතරයි මේ මේ එකක් මේ කෙන කරලා නැහ කියල. ඉතිං දූෂණය දූෂණය ලොකු ප්‍රශ්නයක් මේ රටේ දූෂණය අපි නැති කරන්න ඕන. ඉ දීර් හාලිනව. යන හුක්දවල්තිෙනවා නමුත් මේ මූල ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙටිකාලීනවා සහර්දවත් ක්‍රියාත්ම කරන්න පුළුවන්. ඉතිං අලුත් රජයකට අරද කොන්ඩ පනතියෙන්න්න ඕනේ. ඔයි වගේ දේවල් කරන්න.